බෞද්ධ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඇති කරගන්න පුළුවන් උසස් බලාපොරොත්තුව අවසානම ඉලක්කය ප්‍රථම ඉලක්කය තමයි නිවන් දැකීම. නිවන් දකින්නේ පිරිනුවම් පාන්න. නිවන් නොදක පිරිනුවම් පාන්න බෑ. පිරිනුවම් පෑමදි සිද්ධ වෙන්නේ සියලුම දුක් වලින් සදහටම මිදෙන එක. නිවන් දැක්කහම මානසික දුක් පීඩා වලින් හිත මිදෙනවා. නිවන් දැකලා හිතේ දුක් නැති වුණාට ගතට ලැබෙන දුක් පීඩා නැති වෙන්නේ නැහැ. නිවන් දැක්කත් වයසට යනවා. ශරීරය දිරාපත් වෙනවා. ලෙඩ හැදෙනවා. අවසන් හුස්ම හෙලීමෙන් ඒ ශරීරයත් මරණයට පත්වෙනවා. හිත පරිනිබ්බාණයට නැත්නම් පිරිනුවන් පෑමට පත්වෙනවා. පරිනිබ්බාණ කියලා කියන්නේ පරි කියන්නේ හැම අතින්ම, නිබ්බාණ කියන්නේ නිවීමට පත්වෙනවා. රත විනීත සූත්‍රයේදී පුන්නමන්තානි තිරුන් වහන්සේ ඒ පරිනිබ්බාණය හැඳුන්වුවේ අනුපාදා පරිනිබ්බාණ කියලා. අනුපාදා කියන්නේ කිසිම උපාදානයක් අල්ලගන්නේ නැති එක. ඒකට කියනවා අපච්චේ නිබ්බාණ කියලා. පච්චයක් නැහැ. නිවන කියන එක පටිච්ච සම්පන්න නෙවෙයි. හේතු ප්‍රත්‍යයන් උඩ ඇති වෙන දෙයක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයන් උඩ ඇති වෙන දේවල් හඳුන්වන්නේ සංකත කියලා. හේතු ප්‍රත්‍යයන් එකතු වීමෙන් යම් යම් දේවල් සකස් වෙනවා නම් ඒවා සංකතයි. නිවන කියන එක කිසිම හේතුවකින් හටගන්න ඵලයක් නෙවෙයි. නිවන හේතුඵල ධර්මයට අඩංගු නැහැ. හේතුඵල ධර්ම තියෙන්නේ මේ ලෝකේ. මේ ලෝකේ යමක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ යම් යම් හේතු ප්‍රත්‍යයන් උඩ. නිවන භාවනාව හේතු කරගෙන ඇති වෙන ඵලයක්වත් නෙවෙයි. නිවන භාවනාවේ ඵලයකුත් නෙවෙයි. සමාධියේ ඵලයකුත් නෙවෙයි. ධ්‍යානයේ ඵලයකුත් නෙවෙයි. පින්දහම් කිරීමේ ඵලයකුත් නෙවෙයි. පින්දහම් කියන්නේ හිත පිනවන දේවල්. හිත පිනවා ගැනීම තමයි ලෞකික ජීවිතයේ තියෙන ලොකුම අරමුණ. ලෝකෝත්තර ජීවිතයේ තියෙන උතුම්ම අරමුණ තමයි සියලුම දුක් පීඩා වලින් සදහටම මිදීම. ඒ සිද්ධ වෙන්නේ නිවන් දැකලා පිරිනුවම් පෑවට පස්සේ. එහෙනම් අපි ටිකක් හොයලා බලන්න ඕනේ, විමසලා බලන්න ඕනේ. අපි මොකටද පිරිනුවම් පාන්න දඟලන්නේ? අපි මොකටද පිරිනුවම් පෑම සඳහා නිවන් දකින්න දඟලන්නේ? අපි මොකටද නිවන් දැකීම සඳහා රහත් වෙන්න දඟලන්නේ?
අපි මොකටද රහත් වීම සඳහා සෝවාන් වෙන්න දඟලන්නේ? ඒ මොකද සෝවාන් නොවි රහත් වෙන්න බෑ. සෝවාන් වීම රහත් වීමට වඩා වැදගත් සිද්ධියක්. සෝවාන් වුණාම නියත වශයෙන්ම ආත්ම හතක් ඇතුළත නිවන් දකින්වයි කියලා රතන සූත්‍රයේත් කියනවා. ආත්ම අටකට යන්නේ නැහැලු සෝවාන් වෙච්ච කෙනා නතේ බවං අට්ටමං ආදියන්ති කියලා කියනවා. ඇයි අපි ඒ විදිහට සෝවාන් වෙලා රහත් වෙලා නිවන් දැකලා පිරිනුවන් පාන්න ඕන කරන්නේ? ඒ ඕනකම මා හිතනවා සුභා ධර්මයෙන්ම ඇති කෙරෙන ඕනකමක් කියලා. අපි ඇති කරගන්න ඕනකමක් නෙවෙයි. සුභා ධර්මය අනුව කවදාහරි සත්වයෙක් සංසාරයට ඇතුළු වුණා නම් ඒ සත්වයා කවදාහරි සංසාරයෙන් පිට වෙන්නත් ඕන. ඒ මොකද සුභා ධර්මයට අනුව ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. ওই ධර්මතාවය බුදුහාඳුරුවෝ පෙන්නලා දුන්නේ මේ ලෞකික ජීවිතයේ තියෙන ඇල්ම අඩු කරගන්න, ඒ වගේම ලෞකික ජීවිතයේ ඇති වෙන දුක් පීඩා ආදී කරදරයක ගැටෙන සිත නැති කරගන්න. ඇල්මට කියනවා රාගය කියලා, ගැටීමට කියනවා පටිගය කියලා. ඒ දෙකින්ම ලැබෙන්නේ හිතට පීඩාවක්. ඇලෙන දේ, ඇලුම් කරන දේ පීඩාවකට හේතු වෙන්නේ අපි ඇලුම් කරන දේ નિરાයාසයෙන්ම නැති වෙන නිසා. ගැටීම පීඩාවකටපත් වෙන්නේ අපි ගැටුණත් නැතත් ඒ ගැටෙන දෙයක් නැති වෙනවා. ඒක නැති කරගන්න අනවශ්‍ය පීඩා විඳින එකේ තේරුමක් නැහැ. පීඩා විඳින එක තේරුමක් නැහැ කියන අදහස අපිට ඇති වෙන්නේ අපේ තියෙන සහජ බුද්ධිය නිසා. නැන සහජ නුවණ නිසා. නුවණ කියන්නේ පීඩාවෙන් මිදෙන්න පුළුවන් අධ්‍යාත්මික ශක්තියකට, හැකියාවකට, පුළුවන්කාරකමකට. ඒ පුළුවන්කාරකම සෑම සත්වයක ළඟම තියෙනවා. සෑම සත්වෙකින්ම ඒ ක්‍රියාත්මක වෙනවා. එසේ ක්‍රියාත්මක වීම නැනවත් ක්‍රියාත්මක වීමක්, ප්‍රඥාවන්ත ක්‍රියාත්මක වීමක්. ඒ මොකද පීඩා විඳින එකට වඩා ජීවිතේදී පීඩාවෙන් මිදෙන එක හොඳයි. පීඩා විඳ විඳ ජීවත් වෙනවට වඩා පීඩාවෙන් තොරව ජීවත් වීම හොඳයි. ඒකයි නුවණට වැටහෙන්නේ. ඒකයි නුවණින් කියන්නේ. සෝවාන් වෙන්න උත්සාහ කරන්නේ පීඩාවන්ගෙන් මිදෙන්න. ඒ මොකද ධර්මයේ කියවෙනවා සෝවාන් වෙච්ච අය සතර අපායට වැටෙන්නේ නැහැ. සතර අපායෙන්ම මිදෙනවා. අපාය කියන්නේ පීඩාකාරී
චිත්ත ස්වરૂපය ඇති කරන පරිසරයකට. ඒ පරිසරය මෙලවත් ඇති වෙනවා වගේම පරලොවත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ බීඩාකාරී තත්ව හතරකටයි සතර අපාය කියලා කියන්නේ. එක පීඩාකාරී තත්වයක් තමයි පෙරේත සිත. පෙරේත හිත කියන්නේ ලෝභ හිතක්. ලෝභ හිතක් කියන්නේ තමන් කැමති දේවල් තමන්ට දැන්නේ නැහැ. ඒ නැතිකම චිත්ත පීඩාවට හේතු වෙන තත්වයක්. ධර්මයේ කියවෙනවා, බුදු වදන් වල කියවෙනවා, රහතන් වහන්සේලාගේ වාර්තාවල කියවෙනවා. පිරිතයන්ගේ තියෙන මූලික ස්වභාවයක් තමයි ඒගොල්ලන්ට හරියට බඩගින්න තියෙනවා, කෑමක් තියෙනවා, කන්න බෑ. කෑම ඕනකම තියෙනවා, කෑම තියෙනවා, කෑම තිබුණත් කන්න බැරිකම නිසා පීඩා විඳිනවා. නැතිකමින් පීඩා විඳීම. එමනම් මේ ජීවිතේ තමන්ගේ පීඩාවල් නැති කරන්න පුළුවන් වෙන විදියට තමන්ට අවශ්‍ය දේවල් ඇති කර ගැනීමත් නුවණකාර වැඩක් ලෞකික වශයෙන්. ඒකට කියනවා ලෞකික බුද්ධිය කියලා. මොකද අපේ ජීවිතයේ මූලික බලවේග තුනක් තමයි ලෝභ, දෝෂ, මෝහ කියන්නේ. ඒ ලෝභ කියන ශක්තිය සුභාධර්මයෙන් අපිට දීලා තියෙන්නේ අපේ සිත පීඩාවන්ගෙන් මුදවා ගන්න අවශ්‍ය දේවල් ලබා ගැනීමට උවමනා කිරීම. ඒ උවමනා කිරීම ස්වභාවික සිද්ධියක්. ඒක කෙලෙසයක් නෙවෙයි, කෙලෙස මූලයක් කියලයි ධර්මයේ කියන්නේ. ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් කෙලෙස් වලට පදනම් වැටෙන, කෙලෙස් වලට මුල් වෙන ක්ලේස මූලයන්. ලෝභය කෙලෙසයක් බවට පත් වෙන්නේ ඒ පීඩාවක් උනොත්. කෙලෙස් කියන්නේ හිත දවන, පුච්චන, හිත රත් කරන, හිත පීඩාවට පත් කරන ධර්මතාවන්ට. යමක් ඕනයි කියලා ඒ ගැන හිත හිතා හනීමට මේක නෑනේ කියලා ඒ නැතිකම හිතින්ම වාගෙන, ලබා ගන්න ඕන දෙයක් හිතින්ම වාගෙන දුක් විඳීම කෙලෙසයන්ගෙන් කරන වැඩක්. අහවල්දී ඕනයි කියලා දැනන එක කෙලෙසයන්ගෙන් වැඩක් නෙවෙයි. කෑම දිරවලා ආමාශයෙන් පිටුණාට පස්සේ ආමාශයට ගින්දරක් ඇති වෙනා බඩගින්න කියලා අපි කියනවා. ඒ බඩගින්න බුදුබසේ බුදු මහරහතන් වහන්සේලාට දැනෙනවා. ඒ දැනෙන්නේ මේ බඩට මොකක් හරි ආහාරයක් දාන්න දැන් අවශ්‍ය වෙලා තියෙනවා කියන එක දැනෙනවා. ඒ අවශ්‍යතාවයේ දැනීම අපිට අඳුන්වන්න පුළුවන් ලෝභයක් කියලා. ඒ අවශ්‍යතාවය නිසායි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාත් ආහාර ලබා ගැනීම සඳහා පිඩුසිඟා වඩින්නේ. ඒ වුණාට පිඩුසිඟා වැඩිමින් ඒ උත්තමගේ හිත පීඩාවට පත් වෙන්නේ නැහැ. ඒ මොකද
පිඩිසිංගා වැඩිීමේදී ආහාර ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් කියන මානසික තත්ත්වයක් තියෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වන සමහර අවස්ථාවලදී බුදුහාමුදුරන්ට දානේ ලැබුණේ නැහැ. ඒ වගේම ත්‍රිපිටකයේ සඳහන් වන ලෝසක කියන හාමුදුරන්ට පිඩිසිංගා වැඩියට දානේ හම්බෙන්නේ නැහැ පූර්ව කර්මයක් නිසා. ඒ කියනවා උන්වහන්සේගේ පාත්‍රයේ ආහාර වලින් පිරලා තියෙනවාගුළු දන් දෙන්න හදන අයට පිළි. ලෝසක හාමුදුරුව ජීවත් වුනේ ජීතනාරාමේ සීවිලි හාමුදුරුව වැඩ ඉන්න කුටිය ළඟම කුටි එකයි. සීවිලි හාමුදුරුව කොහේ වැඩියත් උන්වහන්සේටත් උන්වහන්සේ සමග වඩින අනිත් ඇත්තන්ටත් ඕනෑ තරම් ආහාර පාන ලැබෙනවා. ඒ උන්වහන්සේගේ පූර්ව කුසල ශක්තියක් නිසා කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. අපි මේ ගැන කතා කළේ හේතු සම්පත් උඩ ලැබීම නොලැබීම ගැන සාකච්ඡා කරන්න නෙවෙයි, මේ ලබන සිත පිළිබඳව සාකච්ඡා කරන්න. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පාත්‍රයත් අරගෙන පිඩිසගා වඩන වෙලාවට ගයක් ඉස්සරහා හිටගෙන ඉන්නේ ටික වෙලාවක් ලෝභසිතකින් නෙවෙයි, මේ ගෙදර අය මට බොහොම රහට කන්න දෙයි කියලා. උන්වහන්සේගේ හිතේ තියෙන්නේ මේ ගෙදර ඇත්තෝ යමක් මට දුන්නොත් හොඳයි, නොදුන්නත් කමක් නැහැ, එකට කරන්නේ මොකද්ද? ලැබුණොත් ගන්නවා, නොලැබුණොත් නිකන් ඉන්නවා. එහෙමනම් ඊළඟ ගෙදෙට යනවා කියලා. එතකොට ඒ හිතේ ලැබීමට ලෝභකමක්වත් නොලැබීමට ද්වේෂයක්වත් නැහැ. ඇත්ත හරි හැටි දැන්න මෝහයකුත් නැහැ. ඒ මොකද ඇත්ත ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ කුඹුරක් පුරන් කොටනකොට අස්වැන්නෙක් ඉදිරියට ගෙනියන එක ගැන හිතේම අවාගෙන ඉන්න එපා කියලා. මොකද අස්වැන්න ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. දෙමේ කොටනකටත් එහෙමයි. කුඹුර කලල් කරනකටත් එහෙමයි. කුඹුරේ දියබසින පුංචි පුංචි ඇලවල් දියපාරවල් හදනකොටත් පාත්ති හදනකොටත් එහෙමයි. වී වහනකොටත් එහෙමයි. අස්වැන්නක දෙට්ට ගෙනියම ගැන භුක්ති විඳින්ම ගැන හිතන්න හොඳ නෑ කියලා. ඒ ප්‍රතිපත්තියම තමා අපි බෞද්ධ ජීවිතයේදී අනුගමනය කළ යුත්තේ. අපි මේ වෙලාවේ හිතන්න හොඳ නෑ අපි සෝවාන් වෙන්න ඕනේ, රහත් වෙන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, පිරුණන් පාන්න ඕනේ කියලා. ඒවා ඒ වෙන වෙලාවට සිද්ධ වෙයි. නියම බෞද්ධයා කියන්නේ සෝවාන් වීම බලාපොරොත්තුවෙන්වත්, රහත් වීම බලාපොරොත්තුවෙන්වත්, නිවන් දකින්න බලාපොරොත්තුවෙන්වත් ක්‍රියා කරන කෙනෙක් නෙවෙයි, ඒ වෙලාවට කළ යුත්තේ කරන කෙනෙක්. ගේ අතු ගානකොට ගේ අතු ගානවා, මිදුල අතු ගානකොට මිදුල අතු ගානවා, වලම්පිගම් හෝදනකට වලම්පිගම් හෝදනවා, උයනකොට උයනවා, කනකොට කනවා. ඒකම නිවනක්. මොකද ඒ වෙලාවේ කරන්න තියෙන දේ කරන්නේ. එතන වැඩෙන්නේ සතිපට්ඨානය. සතිපට්ඨානය විතරක් නෙවෙයි සති සම්පජඤ්ඤය, සිහි නුවණයි එතන පාවිච්චි වෙන්නේ. සිහි නුවණ කියන්නේ නූපන් අනාගතයක යමක් බලාපොරොත්තු වෙමින් කටයුතු කරන එක නෙවෙයි.
මේ වෙලාවේ කරන්න තියෙන දේ කරන එක. පාඩම් කරනකොට අපි පාඩම් කරන්න ඕනේ විභාගයෙන් පාස් වෙයිම කියලා හිතලා නෙවෙයි. විභාගයෙන් පාස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් නුවණින් තේරෙන්න ඕනේ මේ වෙලාවේ මේ කටයුත්ත හරියාකාරව කළොත් විභාගයෙන් පාස් වෙන එක නියත වශයෙන් සිද්ධ වෙනවා නේ විභාගයට වාඩි වුණොත්. විභාගයට වාඩි වෙන ලැබෙද නැද්ද කියන එක අසනි පැක්කදෙයිද ඊට කලින් මැරෙද කියලා අපි දන්නේ නැහැනේ. ඔය මානසික තත්ත්වයෙන් ඉන්නකොට මතු නිවන් දකිනා වෙනුවට මෙලොවම අපිට නිවන් දැක දැක ඉන්න පුළුවන්. මෙලොව නිවන් කියන්නේ ලෞකික නිවන් කියන්නේ හිත නිවාගෙන ඉන්න එක. නිවි සැනසිල්ලේ ඉන්න එක. නිකම්ම නිවි සැනසිල්ලෙන් ඉන්න එක නෙවෙයි නුවණින් යුතුව නිවි සැනසිල්ලේ ඉන්න එක. ප්‍රඥා පාදක නිවි සැනසිල්ල. කම්මැලිකමෙන් ඉන්න එක නෙවෙයි උද්‍යෝගයෙන් තොරව ඉන්න එක නෙවෙයි උත්සාහයෙන් තොරව වීරියෙන් තොරව ඉන්න එක නෙවෙයි. ඒ වෙලාවේදී කළ යුතු දේ හරියට කරන එක. ඒ හරියට කරනකොට කවදාහර අපි නිවන් දකින්නේ ඒ කරන දේ සිහිනුවණින් කළොත් කියන එක තමයි බුදුහාඳුරුව සතිපට්ඨාන සූත්‍රයේ ඉතා මනාව පැහැදිලි කරලා තියෙන්නේ. හුස්ම වැටෙනකොටත් සිහියෙන් ඉන්න පුළුවන්. කායික ක්‍රියාවල් කරනකොට සිහියෙන් ඉන්න පුළුවන්. වාචික ක්‍රියාවල් කරනකොට සිහියෙන් ඉන්න පුළුවන්. හිතනකොට සිහියෙන් ඉන්න පුළුවන්. චිත්ත, කායික, වාචික සියලුම ක්‍රියාවන් සිහිනුවණින් කිරීම තමයි සතිපට්ඨානය කියන්නේ. සිහිනුවණින් කරනවයි කියන එකත් වැරදි. ඒව සිහි නුවණින් කෙරෙන්න ඕන. අපේ හිත ගත පීඩාවටපත් වෙන්නේ යමක් කරන්න දඟලනකොට. ඒක ඉබේ කෙරෙන තත්වයක් ඇති වෙනවනම් ඒ හිතට ලැබෙන පීඩාව අඩුයි. දැන් පොඩි කාලේ අපි කොච්චර අමාරුවෙන්ද නැගිට්ටේ ඇවිදින්න පුරුදුනේ. ඒ පුරුදුනහම ඇවිදින එක හිතන්න ඕනේ ඉබේ අපිට ඇවිදින්න පුළුවන්. අපිට හුස්ම වැටෙන එක ඉබේ සිද්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ කටයුතු නිරායාසයෙන් සිද්ධ වෙන විදිහට අපේ කායික මානසික ශක්තිය අවදි වීම තමා අපේ ජීවිතයේ සැනසෙල්ලෙන් ගත කරන්න තියෙන මාර්ගය. ඒ විදිහට අපි කටයුතු කරනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ ශක්තිය නිරායාසයෙන් කරන ශක්තිය අවදි වෙන එක අපි හිතමු. බුදුහාඳුරුව හැම කෙනෙක්ම දේශනා කළයි කියලා කියන්නේ සබ්බ පාපස්ස කරණං පව් කරන්න එකෙන් මිදෙන්න. ඒක අවවාදයක් වශයෙන් නෙවෙයි අනුශාසනාවක් වශයෙන්. පව් නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. පව් නොකර ඉන්නකොට මොකද වෙන්නේ? අකුසල් නොකර ඉන්නකොට කුසල් මතුවෙනවා. කුසල චිත්ත ස්වરૂපිය මතුවෙනවා. කුසල චිත්ත ස්වરૂපේ මත වෙනකොට ඒ සිත ටිකෙන් ටික පිරිසුදු වෙනවා නම් ඒකත් හොඳයි. සචිත්ත පරියෝධපන. දෙර කුසල් මතු වෙනගෙන කුසලස් උපසම්පදා කියලා ඒ කුසල් මතු වූ සිත පිරිසිදු වීම හොඳයි කියලා කියනවා. ඒ සිත පිරිසිදු වීම හොඳ මොකද?
සිත පිරිසිදු වීමෙන් තමා කවදා හරි නිවන් දැකීම සිද්ධ වෙන්නේ. ඔය පිරිසිදු වීමේ ධර්මතා හතක් ගැන රතවින් විනීත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ පුන්නමන්තානි පුත්ත කියන තෙරුන් වහන්සේත් සාරිපුත්ත තෙරුන් වහන්සේත් අතර ඇති වෙන සංවාදයක් වශයෙන්. සාරිපුත්ත හාමුදුරුව පුන්නමන්තානි මේ තෙරුන්ගෙන් අහනවා, බොහන්සේ ඔය බුදුන් වහන්සේගේ අනුශාසනා පිට සතර බ්‍රහ්ම විහරණය රකින්නේ? කද බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවානේ, හැම බුදුරෙක්ම ලෝකයට ප්‍රකාශ කරන්නේ සතර බ්‍රහ්ම විහරණය කියලා, බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මචර්යම් පකාසේති කියලා තම බුදුහාඳුරෝ පාවිච්චි කරන්නේ. හැම බුදුරෙක් ප්‍රකාශ කරන්නේ බ්‍රහ්මචර්යාව. කද බ්‍රහ්මචර්යාව මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව භාවිතා කිරීම. එනම් මෛත්‍රියේ කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ක්‍රියා කිරීම. මෛත්‍රිය කියනක බුදුහාඳුර මහරාවුල සූත්‍රයේදී රාහුල සාමණේරයන්ට පැහැදිලි කළේ අව්‍යාපාද චිත්තේ වශයෙන්. කියන්නේ තරහ ගන්නේ නැතුව, ක්‍රෝධ ගන්නේ නැතුව ඉන්න එක. කරුණාව පැහැදිලි කළේ කෙනෙකුට හිංසා පීඩා කරන සිතක් නැතුව ඉන්න එක. මුදිතාව පැහැදිලි කළේ අරතිය නැතිකම. අරතිය කියන්නේ කුසලට යහපත් පැත්තට තියෙන උනන්දුව අඩුවීම. රතිය කියන්නේ කැමැත්ත. අරතිය කියන්නේ විශේෂයෙන්ම කුසල ක්‍රියාවන්ට තියෙන කැමැත්ත දුර්වල වීම. තෙනමිද්දී බවට පත් වෙන්නේ, උකටලී බවට පත් වෙන්නේත් ඒකයි. උපේක්ෂාව කියන්නේ කිසිම දෙයක් එක්ක ගැටෙන්නේ නැතුව ඒ දේවල් හැටි එහෙමයි, ඒ අයගේ හැටි එහෙමයි කියලා පිළි අරගෙන මධ්‍යස්ථ සිතකින් ඉන්න පුළුවන්කම. සාරිපුත්ත හාමුදුරුව පුන්නමන් මේ දානි මේ හාමුදුරගෙන් ඇහුවේ, මන්තානි පුත්ත කියන හාමුදුරගෙන් ඇහුවේ, බොහන්සේ ඒ බුද්ධානුශාසනාව උඩ සතර බ්‍රහ්ම විහරණය රකින්නේ සීල විසුද්ධිය සඳහාද කියලා ඇහුවා. සීලය පිරිසුදු කරගන්න. මොකද බ්‍රහ්ම විහරණයෙන් හැසිරෙනවා නම් කෙනෙක්ගේ කය වචන පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වෙනවා කියන්නේ ඒ විදිහට යහපත් ස්වරූපෙන් සතර බ්‍රහ්ම විහරණයෙන් හැසිරීම નિરાයාසයෙන්ම සිද්ධ වෙනකොට ආයාසයක් නොකර මමත්වයකින් තොරව નિરાයාසයෙන් වෙන තත්ත්වයට ආම, ස්වභාවිකව වෙන තත්ත්වයට ආම ඒ සීලී ඊටාම පිරිසිදු. වෑයම් කරන්න ඕනේ, රකින්න ඕනේ, රැකෙනවා. ඉතින් ඇහුව එහෙනම් වහන්සේ ඔය සීල විසුද්ධිය වඩන්නේ චිත්ත විසුද්ධිය සඳහාද කියලා. කියන්නේ කය වචන හික්මුණාම ඉබේම හිතත් හික්මෙනවා. මේ කයෙන් වැරද්දක් කරන්නේ නැත්නම්, වචනෙන් වැරද්දක් කරන්නේ නැත්නම්, ඒ වැරදි කිරීමට පොළොන් බොන වැරදි හිතත් නැති වෙලා යනවා. හිතේ ලක්ෂණයක් තමයි. ඉතින් ඒ හිත පාවිච්චි කරන්නේ නැත්නම් ඒ හිත නැවත නැවත එන්නේ නැහැ. එතකොට ඒ හිතෙත් ලෝභ දෝෂ මෝහ අයින් වීමට තමා, නැත්නම් රාග දෝෂ මෝහ අයින් වීමට තමා චිත්ත විසුද්ධිය කියන්නේ.
කිසි දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිහියෙන් ඉන්න පුළුවන් කමට අපි කියනවා චිත්තවිසුද්ධිය කියලා. ඉතින් ඒව ඔබ චිත්තවිසුද්ධිය හදන්නේ නිවන් දකින්නද කියලා. ඉතින් කව නැහැ කියලා. එහෙනම් ඒව මේ ඔබ දිට්ටි විසුද්ධිය වඩන්නේ. එහෙනම් සීල විසුද්ධිය වඩන්නේ දිට්ටි විසුද්ධිය සඳහාද කියලා ඇහුවා. නිවන් දැක් නෑ දිට්ටි විසුද්ධිය වඩන්නේ මම නිවන් දකින්න නෙවෙයි. දිට්ටි කියන්නේ මත. අපිට තියෙනවා මිත්‍යා මත තියෙනවා, මිත්‍යා නොවන සම්‍යක් දෘෂ්ටි තියෙනවා. දෙකට මිත්‍යා දෘෂ්ටි අයින් කරගන්නයි අපි දිට්ටි සුද්ධ කරගන්නවා කියලා කියන්නේ. වැරදි දැකීම අපි යම් යම් දේවල් වලට කැමති වෙන්නේ යම් යම් දේවල් වලට අකමැති වෙන්නේ එක්තරා වැරදි දැකීමක් නිසා. ඒ දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නොදන්න කම නිසා තමයි ඇලෙන්නේ. අපිට සැපෙන් ඉන්න පුළුවන් කියලා අපි ලබා ගන්න දේවල් අපි සියල්ලම දාලා යනවායි කියන එක දන්නේ නැති නිසා ඒව අපේ හිතින් බදාගෙන ඉන්නේ. ඒ බදාගෙන ඉන්න සිත නැතිරින් කිරීමට තමයි අපි දිට්ටි විසුද්ධිය කියලා කියන්නේ. දැන් එහෙමනම් ඔබ මේ දිට්ටි විසුද්ධිය වඩන්නේ කාංකා විසුද්ධිය සඳහාද එහෙම නැත්නම් නිවන් දැකීම සඳහාද කියලා. කියුවා මම දිට්ඨි විසුද්ධිය වඩනකොට මාතුල කාංකා විසුද්ධිය පහළ වෙන විත්‍ය දන්නවා. ඒකයි මම දිට්ඨි විසුද්ධිය වඩන්නේ. එමකද කාංකා විතරණය කියලා කියන්නේ මගේ දැක්ම නැන මාතුල දැන් සම්මා දිට්ඨිය වර්ධනය වෙලා තියෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන එක ධර්මය හඳුන්වන්නේ කුසල අකුසල අවබෝධ වීම. කුසල මූල අකුසල මූල අවබෝධ වීමට හේතු කුසල කුසලට හේතු තේරුම් ගැනීම. ඒ වගේම චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. ඒ තේරුම් ගත්තහම මට ඇති වෙනවා මේ කාංකා විතරණයක්. කාංකා විතරණය කියලා කියන්නේ සැක දුරු වෙනවා. මම දන්නවා මේ தත්ත්වය නිසා කවදා හරි මට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒව ඔබ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වඩන්නේ මොකටද කියලා. නිවන් දකින්නද නෑ කියලා කිව්වා. දැන් මේ පැත්ත මග්ගා මග්ග කියන්නේ මග නොමග. මෙහෙම කළොත් හොඳයි, මෙහෙම කළොත් නරකයි. මේක තමයි හරි පැත්ත, මේක තමයි නරක පැත්ත කියන එක දැනනවා. මොකද දිට්ඨි විසුද්ධිය හැදිලා තියෙනවා. නිවැරදි මතය ඇති වෙලා තියෙනවා. ඊළඟට ඒව එහෙමනම් ඔය පටිපදා ඥාන විසුද්ධිය තමන්ගේ ප්‍රතිපatti. එයා මේ විසුද්ධිය කියන්නේ ඒ ප්‍රතිපatti નિરાයාසින් සිද්ධ වෙන தത്വෙටපත් වුණාමයි. ඔය හැම විසුද්ධියක්ම විසුද්ධි தത്വෙටපත් වෙන්නේ ඒව નિરાයාසින් සිද්ධ වෙනකොට මමත්වයකින් තොරව. ඒ පටිපදා ඥානය සුද්ධ කරගන්නේ මොකටද? ඥාන දර්ශන විසුද්ධිය සඳහා. ඥානය කියන්නේ නිර්වාණය දකින ඥානය. ඉතින් ඇහුවා ඥාන දර්ශන විසුද්ධිය මොකටද කියලා. ඉතින් කිව්වා අනුපාදා පරිනිබ්බාන සඳහා කියලා. උපාදාන රහිත උපාද කියලා කියන්නේ මේ ප්‍රත්‍යයන් හේතු ප්‍රත්‍යයන් රහිත කියන එකයි. නිවන අනුපාද කියලා කියන්නේ නිවන අනුපච්චය. පච්චෙන්තර ප්‍රත්‍යයෙන් සරව හේතු ප්‍රත්‍යයෙන් ඇති නොවන තත්වයක දෙයක් නිසා. ඒ ඔය විදිහට අපි ආර්ය මාර්ගයේ ගමන් කරන්නේ බෞද්ධ වශයෙන් කවදා හරි නිවන් දැකලා පිරිනිවන් පාන්න.
ඒ නිවන් දැකලා පිරුණුවන් පෑමත් නිරායාසින් සිදුවිය යුත්තක් බවයි නුවණට වැටහෙන්නේ. මොකද ආයාසයෙන් උත්සාහ කළා ඕනකමින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. ඕනකම් මගින් ඇති කරගන්න පුළුවන් සුවයක් සැනසිල්ලක් අපිට එදිනෙදා ජීවිතයේ තියෙනවා. බෞද්ධකම කියන්නේ, බෞද්ධ ජීවිතයක් කියන්නේ සැනසිල්ලෙන් ඉන්න ජීවිතයක්. ඒ සැනසිල්ලෙන් ඉන්න ජීවිතයක් කියලා කියන්නේ මෙලොවම නිවන් දැක දැක ඉන්න ජීවිතයක්. මෙලොවම නිවන් දැකෙන කියන්නේ මෙලොවට අයිති අපේ ගතසිත දෙකනේ. ඒ ගතසිත දෙක නිවිලා අපිට සැනසිල්ලක් දැන්නම් සුවයක් දැන්නවා නම් ඒක එක්තරා නිවනක්. එහෙම ඉඳීමට පෙළඹෙන ශක්තියට තමා අපි බෝධි ශක්තිය කියලා කියන්නේ. ඒ බෝධි ශක්තිය තමා කවදා හරි ලෝතර නිවන දක්වා අපේ හිත දියුණු කරගෙන යන්නේ. ඒ දුකින් මිදී සිටීමේ ශක්තිය භාවිතා වීම තමා බෞද්ධකමේ ලක්ෂණය. භාවිතා කිරීම නෙවෙයි, භාවිතා කරනකොට කරන්නෙක් ඉන්නවා. භාවිතා කරනකොට નિરાයාසින් ඒක සිද්ධ වෙනවා. බුදුහාඳුර පළවෙනිම ධර්මදේශනායෙන් පැහැදිලි කළේ සැපට ඇලෙන එකත් දුකට විරුද්ධ වෙන එකත් නුවණක්කාර වැඩක් නෙවෙයි. කාම සුකල්ලිකානි යෝගේ කියලා කියන්නේ සැපට ඇලෙන එක. අත්තකිලමතානි යෝගේ කියන්නේ දුක් පීඩා විඳින එක. සැප විඳින්නට දඟලන එකත් දුක් විඳින දඟලන එකත් තේරුමක් නැති වැඩක්. ඒ කාලේ විශ්වාසයක් තිබුණා කායික මානසික වශයෙන් දුක් විඳාම නිවන් දකින්න පුළුවන් කියලා. ඒකනේ බුදුහාඳුරුව බෝධිසත්ව අවදීදී 7 අවුරුද්දක් විතර ඒ වගේ දුෂ්කරක්‍රියා කළේ. සිතට කායට වද දෙමින් ඒ සිතට කායට වද දීමින් මිදුනට පස්සේ තමයි බුදුහාඳුරන්ට බුදු වෙන්න පුළුවන් වුණේ. සිතට කායට වද දීදී සැප විඳින්න හදන එකත් තේරුමක් නැති වැඩක්. මේ ජීවිතයේදී අපිට දුක් විඳින්නට ලැබෙන එකට විරුද්ධ වීමත් තේරුමක් නැති වැඩක්. තේරුමක් ඇති වැඩක් වෙන්නේ දුක් පීඩා ඇති නොවන විදිහට අලුතෙන් ඇතිවෙච්ච දුක් පීඩා අඩු වෙන හැටියට වැඩ කිරීම. ඒ දුක් පීඩා කියලා මෙතනින් අදහස් කළේ කායික දුක් පීඩාම නෙවෙයි, මානසික දුක් පීඩා. කායික දුක් පීඩා ලැබෙන එක සබහා ධර්මයට අනුව සිද්ධ වෙන එකක්. වයසට අනේක, ලිඩ හැදෙන එක, මරණයට පත්වෙන එක, ඒව සුභා ධර්මයේ අනුව සිද්ධ වෙන දේවල්. සුභා ධර්මයක ගැටීම තමයි අපේ චිත්ත පීඩාවලට හේතුවන්නේ.
සුභාධර්මයේ සමග ගැටෙන්නේ නැතුව අපිට ලැබෙන විඳින්න ලැබෙන කායික මානසික පීඩාවන් හැකිතරම් අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු එදිනෙදා කටයුතු කිරීම බුද්ධිමත් ජීවිතයක බුද්ධිමත් ජීවිතයක් කියන්නේ හොඳ බෞද්ධ ජීවිතයක් බෞද්ධයෙක් වේවා කතෝලික භක්තිකයෙක් වේවා හින්දු භක්තිකයෙක් වේවා ක්‍රිස්තු භක්තිකයෙක් වේවා ඉස්ලාම් භක්තිකයෙක් වේවා බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඒ තැනැත්තා ඒ අවස්ථාවේදී එයාගේ ක්‍රියාකලාපින් බුද්ධිමතෙක් හිත රිද්දගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක බුද්ධිමත්කමේ ලක්ෂණයක්. හැබැයි වැරදි ක්‍රමයෙන් නෙවෙයි නිවැරදි ක්‍රමයෙන්. නිවැරදි ක්‍රමය කියන්නේ තමන්ටත් අනුන්ටත් අවැඩක් අයහපතක් නොවන ආකාරයෙන්. එසේම තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයෙන්. තමන් නිදුක් නිරෝගීව සුවපත්ව ඉන්නවා නම් ඒක තමන්ටත් යහපතක්. ඒ වගේම තමන්ගෙන් අපෝපකාර ලබන්න ඉන්න අයටත් යහපතක්. යහපත් ජීවිතයක් කියන්නේ තමන්ටත් අනුන්ටත් සුවසිත සලසමින් ජීවත් වීම. සුභා ධර්මයේ අපව හදලා තියෙන ක්‍රියා කරන්නේ පුළුවන් තරම් අපව සුවපත් කරන්න. අපට දඬුවම් කරන්නේ අපි වැරදි ජීවිතයක් ගත කළාම ඒ ජීවිත ක්‍රමය වැරදි කියලා අපට අවබෝධ කරවන්න. අපේ බොහෝ ලිඩ රෝග පීඩාවන්ට හේතු වන්නේ සුභා ධර්මයේ පැටහින්ව කටවිති කිරීම නිසා. ඒ සුභා ධර්මයට විරුද්ධ වීම. එකක් තම සුභා ධර්ම විරුද්ධම කියලා කියන්නේ ආත්මාර්ථකාමීව කටවිති කිරීම. බෞද්ධ කමේ ලක්ෂණ තමයි පරාර්ථ චර්යාව. බෞද්ධන් හිතාය බෞද්ධන සිකාය ලෝකානුකම්පාය කියලා තමයි බුදුබසේ බුදු මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිත ගත කරන්නේ. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ජීවත් වීමට සෝවාන් වීම හෝ රහත් වීම හෝ බුදු වීම හෝ පසේ බුදු වීම හෝ අත්‍යවශ්‍යමද කියන එක අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. අපි රහත් වෙන්න ඕනේ කියා කටයුතු කරනකොට ඉදිරියදා කටයුතු අපිට අමතක කරන්න සිද්ධ වෙනවා නම් අපි විතකම් ඉෂ්ට කරන්නේ නැතුව ආත්මාර්ථකාමී වෙනවා නම් ඒ ජීවිත ක්‍රමයේ නියම බෞද්ධ ජීවිත ක්‍රමයක්ද? අමුදරුවන්ට සැලකීම, සහෝදර සහෝදරයන්ට සැලකීම, නෑදෑන්ට සැලකීම යහපත් ක්‍රියාවක්. එදිනෙදා ජීවිතයේදී සිද්ධ වෙන ඒ අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරනකොට මොකද්ද වෙන්නේ? සතර බ්‍රහ්ම විහරණය. එතන අනුන්ගේ හිත සුව පිණිස කටයුතු කරනකොට මෛත්‍රිය තියෙනවා. එවන් කෙරෙහි මිත්‍රත්වයක් තියෙනවා.
ඒගොල්ලන්ගේ යහපතේ වැඩ කරන්නේ ඒගොල්ලන් එක තරහක් නැතිකම හින්දා. තරහ නැතිකමනේ මෛත්‍රී කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ යහපතේ වැඩ කරනවායි කියලා කියන්නේ ඒ අය දුකින් මිදෙන තත්වයට. ඒගොල්ලන්ගේ දුක් පීඩාවන් අඩු වෙන තත්වයට කටවෙත කිරීම. ඉතින් එතන තියෙන කරුණාවනේ. ඒ අය දුක් පීඩාවන් අඩු වෙන්න කටවෙත කරනවායි කියන්නේ ඒගොල්ලන්ට දුක් පීඩා දෙන්න අකමැතියි කියන එකනේ. විහිංසා චිත්තය එතන නෑ. එතන තියෙන්නේ කරුණාව. ඒ කටයුතු උනන්දුවෙන් කරනවා නම් කලකිරීමක් නැතුව. මුන් මට මහ කරදරයක් කරච්චලයක් මුන්ගේ නැතිබේරිකන් හින්දා මටත් මේ දඟලන්න වෙලා තියෙනවා කියලා හිතන්නේ නැතුව තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් කටයුතු කරනවා නම් සතුටෙන් මුදිතාවෙන් එතන තියෙන මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අරතින් මිච්චකම කියන්නේ ඒ යහපත් වැඩ කරන්න තියෙන කැමැත්ත නැතිවෙමටයි අරතිය කියන්නේ. දැන් අරතිය එතන නැහැ. ඒ උනන්දුව තියෙනවා. යහපත කරනකොට උනන්දුවෙන් ඒ යහපත කරනවා නම් ඕන්ම කටයුත්ත උනන්දුවෙන් කරනවා නම් එතන තියෙනවා මුදිතාව. සතුටක් තියෙනවා. සතුටේ කරන කටයුතු සතුටෙන් විනෝදයෙන් කිරීම මුදිතාව. මොන කටයුත්තක් කළත් ඒකට ඇති වෙන බාධා කරදර තියෙනවා. ඒවත් එක්ක ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථ වීම. සමහරුන්ට අපි හොඳ කළාට ඒගොල්ලන්ගේ ඒ සම්බන්ධයෙන් කෙලිහුගුණයක් අපිට සමහරට ලැබෙන්නේ නැහැ. බොහෝ විට සමහර විට ඒගොල්ලෝ ඒ අපි කරන හොඳ අගේ කරන්නේත් නැහැ. සමහර විට අපි අපේ පුළුවන් මට්ටමේ යමක් එයට කළාම තව මදි කියලා ඒගොල්ලෝ අසතුටුත් වෙනවා. උඹ අරයට මෙහෙමයි කළේ මට මෙහෙමයි කළේ කියලා එයාට වැඩියෙන් කළා මට අඩුවෙන් කළයි කියලා තේ මිසුම් වයනවා. ඒ වගේ තත්ත්වය ගැන උපේක්ෂා සහගත වෙනවායි කියන්නේ ඔය එයාගේ චින්තන මට්ටම එකයි එයාගේ මානසික මට්ටම එකයි එයාට හිතෙන්නේ එහෙමයි කියලා හිතනා මිසක් ඒව හදන්න යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එතන තියෙන්නේ උපේක්ෂාව. නිසා බෞද්ධ ජීවිතයක් කියන්නේ අපි මේ වෙලාවේ සෝවාන් වෙන්නවත් රහත් වෙන්නවත් නිවන් දකින්නවත් දඟලන්නේ නැතුව අපි අනුන්ගේ හිතසුව පිංස කටයුතු කිරීම. මොකද මේ කාලේ සෝවාන් වෙනවා කියන එකත් බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මගේ ජීවිත කාලය තුළ සෝවාන් වෙච්ච එක්කෙනෙක් ගැන විතරයි මම අහලා තියෙන්නේ. මගේ ජීවිත කාලය තුළ රහත් වෙච්ච තුන්නමක් ගැන මම කියවලා තියෙනවා. තායිලන්තේ ජීවත් වෙච්ච මන් බෝරිදත්ත කියලා රහතන් වහන්සේ කෙනෙක් තායිලන්තේ වැඩ වාසය කරලා තියෙනවා. අනාලයෝ කියන රහතන් වහන්සේ නමක් මගේ ජීවිත කාලය තුළ වැඩ ඉඳලා තියෙනවා. මහා බෝවා කියන රහතන් වහන්සේ නමක් මගේ ජීවිත කාලය තුළ වැඩ ඉඳලා තියෙනවා. ඒ රහතන් වහන්සේ පින්වන් පාලා තියෙන්නේ ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ 30 වෙනිදා. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කතාවල් ජීවන ප්‍රවෘත්ති අහුවාම ඒ රහත් භවෙන්
උන්වහන්සේලාට උන්වහන්සේලාගේ සිත්වලට ජීවත් වෙන කාලයේදී යම්කිසි යහපතක් වෙලා තියෙන බව තේරෙනවා. වෙන කෙනෙකුට එයින් යහපතක් වුණා කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ යහපත කරගෙන තියෙනත් උන්වහන්සේලා බොහෝම දුක් මහන්සියලා වනගත වෙලා අවුරුදු ගාණක් ඉඳලා හරියට කෑමක් බීමක් නිදීමක් සුව පහසුවක් නැතුව දුක් විඳලා පරිත්‍යාග කරලා ඒ විදිහට කයට වද දීලා හිත නිවන් දැකීමෙන් ලෝකයට වෙච්ච යහපතක් ගැන කොතනකවත් වාර්තා වෙන්නේ නැහැ. හැබැයි බුදුහාඳුරෝ නම් බුදු වෙලා මුළු ජීවිත කාලයම ගත කරලා තියෙන්නේ ලෝකයාගේ හිතසුව පිණිස. දුක් පීඩාවට පත්වෙච්ච අය දුකින් මුදවන ශක්තිය ඇතුව අනිත් අයගේ චිත් සතන් නිවමි. ඒ ශක්තිය තියෙන්නේ ලෞතර බුදු වෙන උත්තමයෙකුට විතරයි. පසේ බුදුවරයෙකුටවත් නැහැ. මගේ ජීවිත කාලය තුළ පසේ බුදුවරයෙක්ගේ ලක්ෂණ තියෙන උත්තමයෙක් මුනිවරයෙක් ජීවත් වුණා. දැන් ඒ මුනිවරයා නැහැ. ඒ මුනිතුමා අවුරුදු 60 ගාණක් ලෝකයාට ධර්මයේ දේශනා කළා. බෞද්ධ මුනිවරයෙක් නෙවෙයි, බෞද්ධ ක්‍රමයට නෙවෙයි පසේ බුදු වෙලා තියෙන්නේ, තමන් තනියම අවබෝධ කරගෙන. මම මේ මුනිතුමා දැකලා තියෙනවා. මේ මුනිතුමාගේ දේශනාවලට දේශනා රාශියකට අහුම්කන් දීලා තියෙනවා. එයින් පැහැදිලිව පේනවා ඒ මුනිතුමා නිවන් දුටු උත්තමයෙක් කියන එක. ඒ වුණත් ඒ මුනිවරයන්ට එකම ගෝලෙක් එකම ශ්‍රාවකයෙක් හිටියට ඒ තත්වයට පත් වෙන්න පුළුවන් එකම ශ්‍රාවකයෙක්වත් හදාගන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ වගේම තමයි අර රහතන් වහන්සේලා තුන් නමත් තවත් රහතන් වහන්සේලා බිහි කරන ශක්තියකින් හිටියයි කියන එක පැහැදිලි නෑ. බයි මන් බුරිජත්ත කියන රහතන් වහන්සේගේ අවාද අනුශාසනා අනුව තමා අනාලෝ කියන රහතන් වහන්සේ රහත් බවට පත් වෙලා තියෙන්නේ. ඒ මන් බුරිජත්ත කියන රහතන් වහන්සේගේ අවාද ආශාසන අනුව කටයුතු කරලා තමා මහා බුවා රහතන් වහන්සේත් රහත් වෙලා තියෙන්නේ. ඒ තුන්නම රහත් වෙන ත්‍රිපිටකයේ කියවලා නෙවෙයි, ධර්මයේ හදාරලා නෙවෙයි, වනගතව ජීවත් වෙමින් තමාගේ හිතම තමම අවබෝධ කරගන්නේ. රහත් වීම කියලා කියන්නේ නිවන් දැකීම කියලා කියන්නේ ආත්මාවබෝධය ලබා ගැනීම. ආත්මාවබෝධය ලැබුණාම පස්සේ තමයි රහත් වෙන්නේ. රහත් වෙනායින් පස්සේ තමයි නිවන් දකින්නේ. ඉතින් ඒ විදිහට ආත්මාවබෝධයක් තමයි තමන්වම තේරුම්ගෙන ජීවත් වීම. ඉතා පැහැදිලි එලොවටත් මෙලොවටත් හොඳ දෙයක් කියලා. තමන්ව තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිත ක්‍රියා කරන ආකාරය ගැන සිහි කල්පනාවෙන් සිහි බුද්ධියෙන් නැත්නම් සිහි නුවණින් ඉඳීම සති සම්පජඤ්ඤය කියන එක. එනිසා අපි ඉන්න මට්ටමේ හැටියට වැඩි දෙනාගේ මට්ටමේ හැටියට සිහි නුවණින් ජීවත් වීම තමයි මේ යුගයේ තියෙන හොඳම බෞද්ධකම. නිවන් දකින්න භාවනා කිරීම
නරකයි කියනවා නෙවෙයි. ඒකත් හොඳයි. ඒ නිවන් දකින්න භාවනා කිරීම සඳහා කැපවෙන්න කෙනෙක් පෙළඹෙන්නේ හේතු සම්පත් උඩ. ඒ වුණාට භාවනා කිරීමෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා කියන්න බෑ. නිවන කියන එක හේතුප්‍රත්‍යයන් උඩ ඇතිවෙන පටිච්ච සම්පන්න ධර්මතාවයක් නෙවෙයි. අපච්චේ ධර්මතාවයක්. පච්චේ ධර්ම සපච්චේ නෙවෙයි. ප්‍රත්‍යයන්ගෙන් තොර ප්‍රත්‍යයන්ගෙන් ඇති නෙවන ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ තියෙන්නේ කොහෙද? නිවන තියෙන්නේ කොහෙද? අපෙන් පිට නෙවෙයි, අප තුළමයි. එනිසා බෞද්ධික වශයෙන් කළ යුත්තේ සිහිනුවණින් ඉන්න එක. ඔය තමන් කියන සිතිවිලි සමුදාය, තමන් කියන ඥාන සමුදාය, මතක සමුදාය, අදහස් සමුදායේ යට තමා නිවන තියෙන්නේ. තමන්ගේ හිත යට ඒ නිවන වහගෙන තමා අපේ සිත සංසාරයේ අනාදිමත් කාලයක් තිස්සේ ගොඩනැගිලා තියෙනවා. ඒ හිතයි කියන්නේ කෙලෙස් ගොඩක්. අපි රැස් කරගෙන තියෙන කෙලෙස් ගොඩක්. ඒ හිතෙන් මිදීමට තමා නිවන් දකින්නයි කියන්නේ. ඒ හිතෙන් කරන්නේ සිතුවිලි පහළවීම, චේතෝ විමුක්තිය කියලා කියන්නේ හිතෙන් මිදීමට. සිතිවිලි වලින් මිදීමට බුදුහාඳුරු බුදු වෙච්ච වෙලාවේ සිදුවෙලා තියෙන විසංකාරගතං චිත්තං කියලා හිතන සිතිවිලි වලින් මිදීම. අපි එදිනදා ජීවිතයේදී සුළු වෙලාවක් හෝ හිතන එක නැතුව චිත්ත විවේකයෙන් ඉඳීම අපේ ගත සිත දෙකේම සුවයට හේතුවක් වෙනවා. නිදාගෙන හැම දෙයක්ම අමතක කරලා මෝහයටපත් වෙලා ඉඳීම අපේ ජීවිතයේ පවත්වා ගැනීමට අවශ්‍ය ජීව ශක්තිය අලුත් වැඩියක් කරන උපක්‍රමයක් වෙනවා. මේ ජීවිතය අපිට යහපත් විදිහට ගත කරනවා නම් ලෝභ දෝෂ මෝහ කියන මූල තුනම ප්‍රයෝජනට ගන්න වෙනවා. අපිට අවශ්‍ය කැමති දේවල් ලබා ගන්න වෙනවා. අනවශ්‍ය අකමැති දේවල් අයින් කර ගන්නට වෙනවා. මෝහයට පත් වෙලා නිදාගෙන චිත්ත විවේකයක් ගන්නට වෙනවා. ඒ නිසා අපිට ජීවත් වෙනකම් ලෝභ දෝෂ මෝහ කියන ශක්තිය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක පාවිච්චි කරන මට්ටම අනුව ඒ සිත අලෝභ අදෝෂ අමෝහ කියලා කියන්න පුළුවන්. ලෝභයේ තියෙනවා, ලෝභයේ තියෙන බව දන්නවා, ඒකේ පාවිච්චි කළ යුතු ප්‍රමාණය දන්නවා. අන්න එතකොට ඒක ඇදීමෙන් අඩු සිතක් වෙනවා. දැන් අඩු ලෝභයකින්, අඩු ද්වේෂයකින්, අඩු මෝහයකින් ජීවත් වීම ලෞකික ජීවිතය සපවත් කර ගැනීමට, සාර්ථක කර ගැනීමට හේතුවක් වෙනවා. සපවත් කර ගන්නවා කියන්නේ පීඩා, චිත්ත පීඩාවෙන් අඩුව ජීවත් වීම. ඒ වගේම තමන්ට අවශ්‍ය දේවල් ලබාගෙන තමන්ට අවශ්‍ය දේවල් බැහැර කරගෙන ජීවත් වීම. ඒ නිසා ලෝභ දෝෂ මෝහ බුද්ධිමත්ව නුවණින් පාවිච්චි කිරීම අපේ සාමාන්‍ය එදිනදා බෞද්ධ ජීවිතයේ මූලික ස්වභාවයක්, ලක්ෂණයක් වශයෙන් අපිට අඳුනන්න පුළුවන්. ලෝභයටත් අකමැති නොවි, ද්වේෂයටත් අකමැති නොවි, මෝහයටත් අකමැති නොවි, ඒවා අප තුළ
සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාකාරීත්වයන් බව තේරුම් අරගෙන ඒ වායෙන් ප්‍රමාණේ ඉක්මවාගේ පීඩාවට පත්න වී ජීවත් වීම තමයි නියම බෞද්ධ කම වශයෙන් අපිට සලකන්නේ.